අවසරයි හරි උතුමාණන් උතුමාණනි ඔබ වහන්සේගෙන් මේට මොහොතකට පෙර කියවුණ ධර්ම පාඨයක් රූපං ජීරතේ නාමගුත්තං නගීරති කියලා. ඉතින් මේ භගවත් ධාමක් ශ්‍රවණය කරමින් සිටින අපි මේ භගවත කරනකොට මේ ස්කන්ධ පහම නාම රූප වශයෙන් දෙක කොටස් දෙකකට බෙදෙනවා. එතෙන්දී නාම ගොත්තන් නගීරති මේ ගොත ගොතා එන නාම ධර්ම නාම ගොත ගොතා එන්නේ නාම ධර්ම. දැන් අද වෙනකොට ඔය රූපං ජීරති නාම ගොත්තන් නජීරති කියන්නේ නම නාමය නොදිරයි රූපේ දිරයි කියලා. අර දුටුගැමුණු රජුරුවන්ගේ පරාක්‍රම බාහු රජුරුවන්ගේ හෝ කාගේ හෝ නාමය දිරන්නේ නැහැ. නාමය ඉතුරුයි. හැබැයි අර බඹයක් පමණ වූ රූපය දිරලා ගිහිල්ලා. ඒ මලගෙවල් වලදී කියන්නේ. ඒක මලගෙවල් වලත් නෙමෙයි, ඒක රාමන්නේ බණටත් කියන්නේ රූපේ දිරයි නාමය නොදිරයි කියලා. ඒක තමයි පද පරම අට්ඨය. ඒක තමයි බාහිර අට්ඨය. නමුත් මේක ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. රූපං කිව්වේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර. නාම කිව්වේ අපි මේ එකතු කරගන්නා වේදනාබ වේගය ආවේගය නිසා මේක චේතනා පස්ස මනසිකාර. මනසිකාර කිව්වේ අපි ඇතුලේ ගති හැටියට තැන්පත් කරගත්ත නාමය. එහෙම නැත්නම් අනුසය හැටියට අපි මතක සටහන් හැටියට තැන්පත් කරගත්ත දේ. ඒක තමයි නාම කොටස. එතකොට අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරෙන් හදාගත්ත රූපය මැරිලා යනවා, දිරනවා. හැබැයි අර තැන්පත් කරගත්ත ගතිය දිගින් දිගටම පාත්වගෙන එනවා. ඒකනේ අර සේරිවාණිජ ජාතකයේ අර සේරිවාණිජ වෙලෙන්දා අර බෝසත් වෙලෙන්දාගෙන් අර පාත්‍රයට තිබුණු ඇලීම නිසා ද්වේෂයක් හදාගත්තා, වේගයක් හදාගත්තා. ඒ වේගය අනුසය හැටියට, පටිඝ අනුසය හැටියට තැන්පත් කරගත්ත මනෝ මේකයි උපන් ආත්මවල ඔය 550 ජාතකයේම ඉන්න කවුද? ඔය ද්වේෂයෙන් හදාගත්ත ගතිය. බෝසත් කාලෙත් දේවදත්ත හැටියට ආවේ ඔය ගතිය. ඒක තමයි කිව්වේ නාම ගොත්තන් නගීරති කියලා. එතකොට මෙතන නාම කිව්වේ එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. හැබැයි නාම ධර්ම වලට රාගයේ දේශයේ මොහේ වගේම අනිත් පැත්තේ තියෙනවා විතරාගී විතරදේශී විත මොහේ. ඒක නිවනට. ඒකත් හදා ගන්න ඕන, ඒකත් තේරුම් ගන්න ඕන යහපත් ගතියක්. රූප සමග මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒවත් ඔක්කොම නාම. දැන් මෙහෙමයි, රූපයක් නැතුව නාමයක් සකස් වෙන්නේ නැහැ. නාමයක් නැතුව රූපයක් එක්ක වුණාම ගතියක් සකස් වෙන්නේ නැහැ. දෙකම තියෙන්න ඕන. මෙතෙන්දී අපි බෞද්ධයෙක් හැටියට, ධර්මය දන්නා කෙනෙක් හැටියට නාම රූප පරිච්ඡේද ඥානයක් ලබන්න ඕන. දෙක බෙදලා බලන්න ඕන. පරිච්ඡේද කියන්නේ බෙදලා බලනවා, විභංග කළ බල. ඒකට තමයි බුදුහාමුදුරුව මේ විභංග ප්‍රකරණේ ඔය නාම රූප බෙදලා පෙන්වන්න පටන් ගත්තා. දැන් ඔය චක්ක සූත්‍රයේ තියෙන්නේ නාම රූප දෙකම. හැම සූත්‍රයකම අනත් ලක්ෂණ සූත්‍රයේ තියෙන නාම රූප. දැන් ඒකනේ ඔය පංචස්කන්ධයේ තියෙන්නේ රූප කොටස එකක් තියෙනවා, ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔක්කොම නාම කොටස. පංචස්කන්ධයම කියන්නේ නාම රූප. සක්කාය කියන්නේ නාම රූප. රහතුන් වහන්සේ මේ සෑම මළගෙදරකදීම තථාගත ගෞතම පියාණන්ගේ දහම් පණිවිඩයක් කියවෙනවා. අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසන් රූප සමෝ සුකෝ. මෙතෙන්දී මේ සමෝ සුකෝ තේ සං රූප සමෝ සුකෝ රූප යන අර්ථයෙන් රූප කියන්නේ ඒක අපි යහපත් ආකාරයෙන් ගත්තොත් ඒක සුඛයි කියලා, සැපයි කියලා, හොඳයි කියලා, පියයි මනාපයි කියලා ගන්නවා. ඒක බැරදී. ඒක නිත්‍යසේ පවත්වන්න බෑ. දැන් මේක දැන් මේ අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ
ගාතාව කියන්නේ මැරිච්ච මිනිහටද ඉන්න මිනිස්සුන්ටද ඈ ඉන්න මිනිස්සුන්ටයි මේක මේ ධර්මතාවය කියන්නේ අර මැරිච්ච මිනිහා මෙනෙහි කළා මේක ඉන්න මිනිස්සුන්ටයි කියන්නේ උඹලත් මැරෙනවා අනිච්චවත සංඛාර මේක සංඛාරයක් හදාගත්ත දෙයක් මේ වත මේක නිච්ච නෑ මේක අනිච්චම් මේක සුඛ නෑ මේක දුක්ඛම් මේක අත්ත නෑ මේක අනත්තම් ඒකයි අනිච්චවත සංඛාරා උප්පාද උප්පාදෝපි වයෝපි පඤ්ඤායති මේ ඉපදුනා නම් අනිවාර්යෙන් මිය පරලෝ යන ඉපදුනේ නැත්නම් මේම මරණයක් මිය පරලෝ වීමක් නෑ උපාදෝ වයෝපි පඤ්ඤාති තම උපාද වය ධම්ම මේක තේරුම් ගත්ත පුද්ගලෙක් අර ූප සමෝ සුඛෝ ඒකෙම ඉදී නිදහස් වෙනවා ඒ අනුව ඒ පුද්ගලයා මේ මරණ අනුස්සතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්තාම මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න කියන කතාව තමයි මේ කියන්නේ මෙතන මේ නිවන ගැනමයි කියන්නේ එහෙම නමුත් අද වෙනකොට ওই මරණ ගැල් වල ගහලා තියෙන අනිත්‍යවත සංඛාරා මොන තේරුමක් ඇතුවද දන්නේ දීර්ඝයි වේ ගෞරවණීය ආරාධනා